යොමු කරන මාතෘකාවක් තමා මේ මානව භාෂාවේ විශේෂතාවය කියන එක. එතකොට මානව භාෂාවේ විශේෂතා කියන එක කතා කරද්දී හැම කෙනෙක් ගාව මං හිතන්නේ කොලයක් පොතක් පෑනක් වගේ දෙයක් තියාගන්න. මොකද මට දැන් පළමු දේශනයේදී මම දැක්කා බොහෝ දෙනා සමහර අය ගොඩක් මේකට අර අනුකූලතාවය දක්වන්නේ මං දන්නවා. ඉතින් ප්‍රායෝගික වැඩ බාහිර පාර්ශ්වයන් එක්ක කතා බහ කරනවා. ඒ නිසා අපි පාඩම දිගටම යන් නැත්තම් මොකද ඕගොල්ලන්ටත් වෙන හානියක් අනිත් පැත්තේ මගේ කාලයටත් සිදු වෙන අසාධාරණයක්. නිසා එක්සෑම් එකේදී හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න තුනට මානව භාෂාව යනු කුමක්ද, එක්කෝ මානව භාෂාවේ කාර්යභාරය මොකක්ද, එක්කෝ මානව භාෂාවේ විශේෂත්වය මොකක්ද, මෙන්න මේ කියන කාරණා තුනෙන් එකක් අනිවාර්යයෙන්ම එක්සෑම් එකට එනවාමයි. පැහැදිලිද? ඒක මම කියන්න ඕනේ නෑ, ඔයගොල්ලන්ගේ පසුගිය පස්සපත්තර බැලුවොත් හැම කෙනාටම ඒක අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ කොලයක් අරගෙන ලියාගන්න අපේ මාතෘකාව මානව භාෂාවේ විශේෂත්වය. අපේ මාතෘකාව මානව භාෂාවේ විශේෂත්වය. එතන මේ විශේෂත්වය ගැන අහන ප්‍රශ්නේ මොකද්ද කියලා අහුවොත් එම මගෙන් අපි මේ කතා කරන ඕනෑම කාරණයක්, ඒ කියන්නේ මෙන්න මේ විදිහ නිදර්ශනයක් විදිහට ගත්තොත් ඒකේ තියෙන භාෂාමය විවහාරයේ විශේෂත්වය මොකක්ද, වියතුන් කොහොමද ඒක පැහැදිලි කරලා තියෙන්නේ, සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ පවතින විශේෂතා මොනවාද, මෙන්න මේ වගේ යම් කිසි කරුණක් හයිලයිට් කරાવી ඕගොල්ලන්ගෙන් එක්සෑම් එකේදී. ඒ ගැන ඕගොල්ලෝ වරි වෙන්න යන්න එපා ඒ කරුණ ගැන. නමුත් ඕගොල්ලෝ බැරි වෙලාවත් එක්සෑම් එකේදී මානව භාෂාවේ විශේෂතා එක්සෑම් එකේදී අනිවාර්යෙන් අහන දෙයක් මානව භාෂාවේ විශේෂතා මොනවද කියලා ඇහුවොත් ඔගොල්ලෝ මෙන්න මෙවැනි ආකාරයේ පිළිතුරක් ලබා දීමට හැකියාවක් ලබා ගත යුතුයි. නැත්නම් ඔගොල්ලෝ මෙවැනි ආකාරයේ පිළිතුරක් ලබා දිය යුතුයි. එතකොට ඒ සඳහා ඔබ කළ යුත්තේ මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි මානව භාෂාවේ විශේෂත්වය කියන දේ අහනකොට අපි ඒකට පිළිතුරු ලියන ෆෝමැට් එක, නැත්නම් අපි ලියන ක්‍රමවේදය, මේ ක්‍රමවේදය මෙන්න මේ විදිහට ලියාගන්න. එක තමා මානව භාෂාවේ ප්‍රවේශයන් ප්‍රධාන ධාරා තුනක් යටතේ විග්‍රහ කරන්න පුළුවන්. පැහැදිලිද? පළවෙනි කාරණේ තමා මානව භාෂාවේ විශේෂතා ප්‍රධාන ප්‍රවේශයන් තුනක් යටතේ විග්‍රහ කළ හැකිවීම. නැවත මං කියන්නම්, මානව භාෂාවේ විශේෂත්වය ප්‍රධාන ප්‍රවේශයන් තුනක් යටතේ විස්තර කිරීම. හැම කෙනාම එක ලියාගන්න. පැහැදිලිද? හරි. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී හැම කෙනෙක්ම ලියන්න ඕනේ මේ විශේෂත්වයේ පැහැදිලි කරන්න පුළුවන් ප්‍රවේශ මොනවද කියන එක පැහැදිලි කරන්න. එතකොට අපි මානව භාෂාවේ විශේෂත්වය පැහැදිලි කරන පළවෙනි ප්‍රවේශය තමයි භාෂාමය විවහාරයක් ලෙස මානව භාෂාවේ දැකිය හැකි විශේෂතා. පැහැදිලිද? භාෂාමය විවහාරයක් ලෙස මානව භාෂාවේ දැකිය හැකි විශේෂතා මොනවද කියන එක තමයි අපි ප්‍රථමයෙන් ලියන්නේ. ඊළඟට දෙවෙනි වශයෙන් අපි ලියන දේ තමයි විවිධ වියතුන් මානව භාෂාවේ විශේෂතා පැහැදිලි කර ඇති ආකාරය. දෙක අපි ලියනවා මානව භාෂාවේ විශේෂත්වයේ විවිධ වියතුන් පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද කියලා. හරිද? ඒක ලියාගන්න. පළවෙනි එකට අපි කිව්වා මානව භාෂාව භාෂාමය විවහාරයක් ලෙස මානව භාෂාවේ පවතින විශේෂතා මොනවද කියලා පළවෙනියට ලිව්වා. දෙවෙනියට ලිව්වා විවිධ වියතුන් කොහොමද භාෂාවේ විශේෂතාවයේ කියන එක පැහැදිලි කරන්නේ කියන කාරණේ. එතකොට තුන්වෙනියට අපි කියනවා සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ පවතින විශේෂතා මොනවද කියලා. තුන්වෙනුව අපි කියනවා සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ පවතින විශේෂතා මොනවද කියන කාරණේ. එතකොට හොඳට මතක තියාගන්න අපේ මේ භාෂා විශේෂතා කියන එක මෙන්න මේ කියන ප්‍රවේශයන් තුන යටතේ තමයි අපිට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකේ අපි මේ ප්‍රවේශයන් ඊළඟට මේ ප්‍රවේශයන් 1 2 3 කියලා අරගෙන ඒ කරුණු වලට අයත් උපකරුණු මොනවද කියලා ඔගොල්ලෝ 1 2 3 4 වශයෙන් පැහැදිලි කළ යුතුයි. එතනදී හොඳට මතක තියාගන්න භාෂාමය විවහාරයල් ලෙස මානව භාෂාවේ දැකිය හැකි විශේෂතාවයන් අපි මෙන්න මේ විදිහට කතා කරනවා. 1 භාෂාමය විශේෂත්වය.
හරිද? එක භාෂාමය විශේෂත්වය. දෙක සන්නිවේදනමය විශේෂත්වය. දෙක සන්නිවේදන විශේෂත්වය. ඊළඟට තුන්ගෙනයට අපි කතා කරනවා වාක් විද්‍යාඥයෝ කොහොමද මානව භාෂාවේ විශේෂතා පැහැදිලි කරලා තියෙන්නේ. කවුද ලියාගන්න? වාක් විද්‍යාඥයෝ මානව භාෂාවේ විශේෂත්වය පැහැදිලි කර ඇති ආකාරය. එහිදී මානව විද්‍යාඥයෝ පැහැදිලි කරලා තියෙන ආකාර තුනකට, එකක් සංස්කෘතික විශේෂතාවය, දෙක ජීව විද්‍යාත්මක විශේෂතාවය, තුන භාවිතයේ පිළිබඳ විශේෂතාවය. එක මොකක්ද සංස්කෘතික විශේෂතාවය කියන කියන්න ඕනේ. දෙක ජීව විද්‍යාත්මක විශේෂතාවය මොකක්ද කියලා කියන්න ඕනේ. තුන භාවිතාමය විශේෂත්වය මොකක්ද කියලා කියන්න ඕනේ. ඊළඟට අපි විවිධ විද්වතුන් මානව භාෂාවේ විශේෂත්වය පිළිබඳව ඉදිරිපත් කළ ඇති අදහස් මොනවද කියලා ලියන්න. නැවත මම කියනවා, දෙවෙනියට අපි කියනවා මානව භාෂා විශේෂත්වය කොහොමද විද්වතුන් දකින්නේ. එතනදී අපි ජේ.බී. දිසානායකයන්ගේ අදහස මූලික වශයෙන් කරුණු 10ක් ඔස්සේ පැහැදිලි කළ යුතුයි. ජේ.බී. දිසානායකයන්ගේ අදහස මූලික කරුණු 10ක් ඔස්සේ පැහැදිලි කළ යුතුයි. ඊට අමතරව අවසාන වශයෙන් අපි මානව භාෂාවේ විශේෂතාවය කියන එක සත්ව භාෂාවට සාපේක්ෂව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? අපි ඊළඟට කතා කරනවා මානව භාෂාවේ විශේෂත්වය සත්ව භාෂාවට සාපේක්ෂව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? අන්න එතනදී චාල්ස් හෝකිට් කියන පුද්ගලයා, නැත්නම් චාල්ස් හෝකිට් කියන පුද්ගලයා සතුන්ගේ භාෂාවේ නැති එහෙත් මානව භාෂාවේ දැකිය හැකි මූලික ලක්ෂණ හතක් ගැන කියනවා. මෙන්න මේ මූලික ලක්ෂණ හත කවරක්ද කියන එක පැහැදිලි කළ යුතුයි. මේ මූලික ලක්ෂණ හත මොකද්ද කියන එක පැහැදිලි කළ යුතුයි. මං හිතන්නේ හැම කෙනාම ඒක තේරුම් ගන්න ඇති, නැත්නම් ලියා ගන්න ඇති කියලා හිතනවා. මම නැවත ඒක කියන්නම්. අපේ අද අපි කතා කරන්නේ මානව භාෂාවේ විශේෂත්වය පිළිබඳව. විශේෂත්වය ගැන කතා කරනකොට ඒක පිළිතුරු අපි ගොඩනගන්නේ ප්‍රධාන ධාරා තුනක් ඔස්සේ. ඒ ප්‍රධාන ධාරා තුන තමයි එක, ඒ මානව භාෂාවේ පවතින භාෂාමය විශේෂතා, දෙක වියතුන් භාෂාවේ විශේෂතා පිළිබඳ ඉදිරිපත් කර ඇති අදහස්, තුන සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ පවතින විශේෂතා මොනවාද කියන එක. පැහැදිලිද? එතකොට මේ කරුණු තුනට අයත් උපකරණු මම දැන් ඔයගොල්ලෝ දෙක කතා කරා. මේ උපකරණු විස්තර කිරීම හරහා ඔබට සාර්ථක පිළිතුරක් ලිවීමේ හැකියාවක් තියෙනවා. දැන් එතකොට මම ඊළඟ අදියරේදී ඔයගොල්ලොත් එක්ක ඒ කරුණු කොහොමද අපි සවිස්තරාත්මකව ප්‍රායෝගික නිදර්ශන දෙමින් පැහැදිලි කරන්නේ කියන කාරණය සාකච්ඡා කරනවා. ඒ වගේම මම නැවත ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා, මම කොච්චර කිව්වත් සමහරව මම ඒක අහන්නේ අහලා තිබුණේ නැහැ. ඒ තමයි අපි මේ කතා කරන ડોකියුමන්ට්ස් බාහිර පාර්ශවයන් අතට පත් කිරීමෙන් වළකින්න කියන එක. මම හිතන්නේ ඒක මම දන්නේ නැහැ, මට කියන්න විතරයි පුළුවන් වෙන්නේ, ඉල්ලීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉදිරියට ඒක මේ විදියට වෙන්නේ නැත්තම් අර අනිකුත් පන්ති වගේ නෝට් එක ලියාගන්න දීලා මම මගේ කාර්යය අවසන් කරනවා. පැහැදිලිද? නිසා මම නැවත සිටිනවා, ඔබ මුදලක් ගෙවා, ඔබ කිසියම් ආකාරයක කාලයක් ගෙවා මේ කරන කැපකිරීම තමන් සන්තකයේ විතරක් තියාගන්න. ඒ කියන්නේ නැත්තම් මේක කරගන්න බැරි වේවි, නැත්තම් මම මේ වගේ ඔයගොල්ලන්ට සියලු පාසුකම් සැලසෙන එක නවත්තන්න වෙනවා, කැමති වුණත් අකමැති වුණත්. එහෙනම් තමන් හිතට එකව තමන් ඉදේ කරාද නැද්ද කියලා තමන් දන්නේ ඇති. ඒ නිසා මම ඒක වැඩි ආය කතා කරන්න යන්නේ නැහැ. මම ආයක ඉල්ලන්නේත් නැහැ. තවත් දවසක් බලලා අපි එහෙම නැති වුණොත් අපි ඒක මේ කාර්ය වෙනත් විදියකට ක්‍රමවේදයකට අර සාම්ප්‍රදායික පන්ති ක්‍රමයටම කතා කරන්න යනවා. මොකද මේ ක්‍රමයේ ඇත්තටම ඔගුල්ලන්ට පාසි මටත් ලේසි. නමුත් එක ප්‍රශ්නයක් තියෙන්නේ, අර දැනුම වගේ දේවල් ෂෙයා කරගන්නකොට දරුවනේ යම දැනුමට කිසියම් මූල්‍යමය වටිනාකමක් තිබිය යුතුයි. ඒක මම නැහැ කියන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් පොඩ සැලකිලිමත් වෙන්න කියලා හිතනවා මම. හරි, අපි එහෙනම් ඒ කාරණේ පැත්තකින් තියමු. අපි පාඩමට නැවත යමු. එතකොට අපි බලන්න ඕනේ අපේ භාෂාවේ විශේෂත්වය. දැන් අපි දන්නවා භාෂාව කතා කරන්නේ ඇත්තටම දරුවනේ මිනිස්සු. ඒතර මිනිසුන් හැර භාෂාවේ නිරෙන වෙන කවුරුත් නැද්ද? ඉන්නවා. ඒ තමයි සත්තු. ඒතකොට සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ විශේෂතා බහුතර ප්‍රමාණයක් තියෙනවා. හරිද? සත්ව භාෂාවට සාපේක්ෂව මට පාඩම අහගන්න තියෙන්නේ.
සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ විශේෂතා කීපයක් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් මානව භාෂාවේ විශේෂතා කියලා කතා කරපු ගමන් අර සත්ව භාෂාවට සාපේක්ෂව මානව භාෂාවේ පවතින විශේෂතාව තමයි ලියන්නේ. හැබැයි ඒක පමණක් වැදගත් වෙන්නේ නැහැ. දැන් අපි කියනවා මානව භාෂාව කියන එක ඉතා සුවිශේෂී අංග උපාංගයක්. හැබැයි මේ භාෂාව තුලත්, ඒ කියන්නේ මානව භාෂාව තුලද භාවිතයේ මේ විශේෂතා කියනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් ඔබ හිතන්න ඔබ කතා කරන්නේ සිංහල, ඔබ කතා කරන්නේ දමිළ, ඔබ කතා කරන්නේ ඉංග්‍රීසි. හැබැයි මේ එක නමුත් අපි ගත්තොත් සිංහල කියලා මෙතන බහුතර දෙනා සිංහලින් දමං කියන්නේ සිංහල භාෂාව ගතොත් ඔබ දන්නවා පුරේ වැසියා කතා කරන්නේ එක් විදියක්, ගැමියා කතා කරන්නේ එක් විදියක්. අපි දන්නවා භාෂාව කියන එක අපි වර්ගීකරණය කරනවා භාෂාව එක කතික දෙක ලිඛිත. ඒ කියන්නේ ඕනම භාෂාවක් කතා කරන විදියක් තියෙනවා, ලියන විදියක් තියෙනවා. එතකොට කතා කරන විදිය ගත්තොත් එහෙම ඒක වියතුන් කතා කරන විදිය තව එකක්, සාමාන්‍ය ජනයා කතා කරන එක තව විදියක්. ඒ නිසා අපි කියනවා වියත්වහර ජනවහර. ඊළඟට අපි දකිනවා මේ ජනවහරත් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි පුරේ වැසියා කතා කරන භාෂාව අපි එකට කියනවා පුරවහර කියලා, ගැමියා කතා කරන භාෂාව ගැමිවහර කියලා කියනවා. ඒ අනුව යම් ආකාරයක භාෂාව භාවිතා කිරීමේදී භාවිතමය විශේෂතාවක් තියෙනවා. එනස ඔය කියන කාරණා මනාකොට අවබෝධ කරගෙන තමයි අපිට මේ මානව භාෂාවේ විශේෂතාවය කියන එක ඉතා පැහැදිලි ලෙසම ලිවිය යුත්තේ. රයිට්. එහෙනම් අපි බලමු භාෂා විවහාරයක් ලෙස මානව භාෂාවේ දැකිය හැකි විශේෂතා මොනවාද කියන එක. එතනදී මානව භාෂාව, ඒ කියන්නේ භාෂාවක් ලෙස මානව භාෂාව ප්‍රධාන විශේෂතා දෙකකින් යුක්තයි. එකක් තමයි භාෂාමය විශේෂත්වය. පළවෙනි එක තමයි මොකද්ද? භාෂාමය විශේෂත්වය. දෙක තමයි සංනිවේදනමය විශේෂත්වය. ඒ කියන්නේ භාෂාමය විශේෂත්වය කියලා කියන්නේ භාෂාව කියන එක කිසියම් රීති පද්ධතියකට අනුකූලව ගොඩනැගිලා කියන එක. පැහැදිලිද? භාෂාව කියන එක කිසියම් රීතියකට අනුකූලව ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ රීතියකට අනුව ගොඩනැගීම තුළ මානවයාට යම් දෙයක් වටහා ගැනීමේ කුසලතාවය මෙන්ම තමාගේ අදහස් තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. කියන දෙයක් මට යමක් කියන්න පුළුවන්, ඒ කියන දේ තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කිසියම් රීති පද්ධතියකට අනුකූලව තමා මම භාෂාව නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තොතින් අපි භාෂාවේ යොදන යෙදුමක්. දැන් ගොන් කියලා શબ્දයක් තියෙනවා. ඒතර ගොන් කියන શબ્දයට ආ කියන ප්‍රත්‍යයක් එකතු වෙලා ගොන් ආ ගොනා වෙලා තියෙනවා. ඒතර ගොනා කියන වචනයට කිසියම් ආකාරයක පොදු අනුකූලතාවයක් තියෙනවා. ඒ තමයි අන් දෙකක් තියෙන, කකුල් හතරක් තියෙන, නට්ටක් තියෙන මෙන්න මේවැනි ආකාරයේ සතෙකුට අපි ගුණා කරන කවදා හරි කෙදිනෙක හරි එලෙස සතෙකුට කවුරුන් හෝ ගුණෙක් කිව්වා පොදු සම්මතය තුළ, එතනින් පස්සේ එය ගුණෙක් බවට පත් වුණා. හැබැයි ඒක භාවිතාව තුළ මිනිසුන් විවිධාකාරයෙන් එය භාවිතා කරන්න පුළුවන්. එක පුරේවහරේදී ගුණා කියන එක තව එක අර්ථකථනයක්, ජනවහරේදී ගුණා කියන එක තව අර්ථකථනයක්. මේ සියල්ලෙන්ම අපට ගම්ම්‍ය වෙන සත්‍ය නම් භාෂාව කියන එක හැමතිස්සෙම කිසියම් රීතිමය පද්ධතියකට අනුකූලව තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ රීති පද්ධතිය නිසා අපිට ඕනම දෙයක් අතීතය, අනාගත, වර්තමාන කාලය තුළ කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වගේ දෙයක් කියන්නාට කියන්නාසේම ඒ අසන්නාට ඒ ඇසීම තුළ අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි කියනවා මානව භාෂා විශේෂත්වයේ ප්‍රධාන ධාරා දෙකයි. පළවෙනි එක තමයි ඔය අපි විස්තර කරේ භාෂාමය විශේෂත්වය. right. දෙවෙනි එක තමයි මානව භාෂාවේ තියෙන sannivedana විශේෂත්වය. දෙවෙනි එක මොකද්ද? මානව භාෂාවේ පවතින sannivedanamaya විශේෂත්වය. ඒතොර sannivedana විශේෂත්වය කියලා කියන්නේ අපි sannivedana විශේෂත්වය කියලා කියන්නේ අපි මෙතනදී මූලික වශයෙන් අවබෝධ කරගන්න සන්නිවේදන විශේෂත්වය කියලා කියන්නේ අපි තැනට සුදුසු වාක්‍ය නිර්මාණයකට ඒවා නිර්මාණශීලී පෙළඹවීමක්
ඇතිවන පරදි ඉදිරිපත් කිරීම සහ ඒ අවබෝධ කරගැනීමට ඇති හැකියාව. එකන්නේ භාෂාවට පුළුවන් වාක්‍ය නිර්මාණය කරන්න, ඒවගේම තමා භාෂාවට පුළුවන් ඒ නිර්මාණශීලිව ඉදිරිපත් කරපු වාක්‍ය හරහා කිසියම් පෙළඹවීමක් ඇති කරන්න. හරිද? මේකට අපි කියනවා භාෂාවේ තියෙන සංනිවේදනමය විශේෂතාවය කියන. එහෙනම් අපි මානව භාෂා විශේෂතා පැහැදිලි කරනකොට පළවෙනි විශේෂතාව විදිහට ගත්තේ මානව භාෂාවේ භාෂාමය විශේෂත්වය. භාෂාමය විශේෂත්වයේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් භාෂාමය විශේෂත්වය, දෙක සංනිවේදන විශේෂත්වය. ඒ කියන්නේ මෙතනදී පැහැදිලි කරන්න භාෂාව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ඒතකොට භාෂාව ගොඩනැගිලා තියෙන්නේ කිසියම් රීති පද්ධතියකට. ඒ රීති පද්ධතිය නිසා භාෂාවට ලැබිලා තියෙන විශේෂත්වය මොකද්ද? අලුතින් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒ වාක්‍ය නිර්මාණය කරපු දේ තව කෙනෙකුට මේක පැහැදිලි කරගන්න පුළුවන්. නැත්තම් මේක ඕනම කෙනෙකුට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. රයිට්. ඊළඟට සංනිවේදන විශේෂතාවය කියලා කියන්නේ තැනට උචිත පරිදි වාක්‍ය කියන්න පුළුවන්, තැනට උචිත පරිදි වාක්‍ය කියන්න පුළුවන්. ඒ වගේම තමා ඒ කියපු දෙයකින් යම්කිසි පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්, තව කෙනෙකුට අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපි කියනවා මානව භාෂාවේ භාෂාමය විශේෂත්වය පිළිබඳව වාග් විද්‍යාඥෝ ඉදිරිපත් කොට ඇති ප්‍රධාන විශේෂතා තුනක් පිළිබඳව. මොකටද? මානව භාෂා විශේෂ භාවිතමය විශේෂතාවය පිළිබඳව වාග් විද්‍යාඥෝ ඉදිරිපත් කරපු සුවිශේෂතාවයන් මොනවද කියන එක මෙතනදී අපි සාකච්ඡා කරනවා. ඒතකොට වාග් විද්‍යාඥෝ කියනවා ප්‍රධාන සුවිශේෂතා තුනක් පිළිබඳව. එක තමා සංස්කෘතිකමය විශේෂතාවය, දෙක තමා ඒකේ තියෙන ජීව විද්‍යාත්මක විශේෂතාවය, තුන තමා ඒකේ තියෙන භාවිතමය විශේෂතාවය. පළවෙනි එක සංස්කෘතික විශේෂතාවය, දෙක ඒකේ තියෙන ජීව විද්‍යාත්මක විශේෂතාවය, තුන ඒ තුල තියෙන භාවිතමය පිළිබඳ විශේෂතාවය. දැන් අපි පිළිවෙලින් බලමු මොකද්ද සංස්කෘතික විශේෂතාවයක් කියලා කියන්නේ. ඇත්තටම සංස්කෘතික විශේෂතාවය කියලා කියන්නේ බසක් දරුවනේ ගොඩනැගෙන්නේ හැම විටම කිසියම් සංස්කෘතික පද්ධතියකට අනුකූලව. ඒ කියන්නේ සංස්කෘතිය කියලා කියන්නේ අපි කරන කියන දේ. එතකොට සංස්කෘතිය කියන්නේ අපි කරන කියන දේ නම් භාෂාවෙන් හැඟෙන්නේ අපි කරන කියන දේ නම් හැම වෙලාවෙම බස යනු සංස්කෘතියේ නිර්මිතයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවියන්ගේ කවත් භාෂාව, ගොවි භාෂාව වගේ දෙයක් ගතහොත් ඒ තුල තියෙන්නේ ඔවුනගේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් භාෂා විවහාරයකි. විශ්වවිද්‍යාල සිසුන්ගේ උපභාෂා විවහාරයක් ගතහොත් ඔවුන්ගේ අධ්‍යාපනය සම්බන්ධව වචන, ඔවුන්ගේ ප්‍රේමය පිළිබඳ වචන, ඔවුන්ගේ දේශපාලනය පිළිබඳ වචන, ඔවුන්ගේ ලෙක්චර්ස් වගේ දේ එක්සෑම්ස් වගේ දේවල් පිළිබඳ වචන විනා වෙනත් වූ අර්ථකථනයන් ඒ තුල දැකිය නොහැකි. අපි දන්නවා මේ වගේ ඒ සෑම විටම භාෂාව කියන එක නිර්මාණය වන්නේ කිසියම් සංස්කෘතියේ පද්ධතියක් මත. ඒතකොට සංස්කෘතික පද්ධතියක් බිහිවීම කෙරෙහි අදාළ භූගෝලීය විෂමතාවය, නැත්නම් භූගෝලීය සාධක, අපි කියන උඩ දැන් භූගෝලීය සාධක මත ප්‍රාදේශීය භාෂාවන් ගොඩනගෙනවා කියන එක නෙමෙයි කියන්නේ. අනිත් පැත්තෙන් අපි ගත්තොත් ආර්ථික සාධක, ඒ කියන්නේ රැකියාව අනුබස වෙනස් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඊළඟට අපි ගත්තොත් සමාජමය කාරණා දැන් උදාහරණයක් අධ්‍යාපනමය සමාජ කාර්යයේදී, ඊළඟට පාතාල කණ්ඩායම් වගේ දේවල් අපිට මෙතන කතාන්න පුළුවන්. ඊළඟට ආගමික සිද්ධාස්ථානවලදී භාවිතා කරන භාෂාව, ඊළඟට මගුල වැනි සමාජ අවස්ථාවන් වලදී භාෂාව, ඊළඟට සංස්කෘතිකමය භාෂාව, බලිතුවේ සොකරි අවමගුල් වගේ දේවල් තැන්වලදී කොහොමද අපි භාෂාව භාවිතා කරන්නේ. මේ අනුව අපි දන්නවා බස තැනින් තැනට, කලින් කලට, අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒ වෙනස් වන්නේ මේකේ තියෙන සංස්කෘතිකමය විශේෂතාවය නිසා. කියන්නේ හැම විටම බස වනාහි සංස්කෘතික විවිධත් සංස්කෘතික නිර්මිතයකි. ඒ අනුව සංස්කෘතියේ විවිධත්වය බසේ විවිධත්වයට හේතු වේ. ඒක හොඳට මතක තියාගන්න. මේක භාෂාව සංස්කෘතිය කියන පාඩම කතා කරද්දී, ඒ ප්‍රශ්නෙට කතා කරද්දී මේක තවත් සවිස්තරාත්මකව අපිට කතා කරන්න පුළුවන්, ඔබට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඊළඟට දෙවෙනි කාරණේ තමා මානව භාෂාවේ දැකිය හැකි භාෂාමය විශේෂත්වය පිළිබඳ වාග් විද්‍යාඥයෝ කියනවා ජීව විද්‍යාත්මක විශේෂතා.
කියන්නේ ජීව විද්‍යාත්මක විශේෂතාවය කියලා කියන්නේ දරුවනේ ජීව විද්‍යාත්මක සාධක මත බස වෙනස් වෙනවා. කොහොමද ජීව විද්‍යාත්මක සාධක මත බස වෙනස් වෙන්නේ? ඒ තමයි ගෑනු පිරිමි අණුව බස වෙනස් වෙයි. හරිද? ඊළඟට තමයි උපාර්ජන මානවයාගේ භාෂා උපාර්ජන අවධිය. ඒ කියන්නේ කුඩා ලදරු කියන්නේ මිනිසාගේ මොළය වැඩෙන ආකාරය අනුව භාෂ වෙනස් වෙනවා. දැන් කොහොමද ගෑනු පිරිමි අනුව භාෂාව වෙනස් වෙන්නේ? ඒ කියන්නේ ගෑනු පිරිමි අනුව සමහර රටවල් වල ගත්තම ව්‍යාකරණයේ වෙනස්කම් දෙකක් හැක කියන එක සමහර පතපත තුල ලියවිලා තියෙනවා. නමුත් දැන් අපි වගේ රටවල් වල අපි දන්නවා ගෑනුන් සහ පිරිමින්ගේ භාෂා විවහාරයේ වෙනස්කම් තියෙනවා. ගෑනුන් සහ පිරිමින්ගේ භාෂා විවහාරයේ වෙනස්කම් තියෙනවා. උච්චාරණයේ යොදන යෙදුම් වල වෙනස්කම් තියෙනවා. දැන් අපි දැන් කොල්ලු දෙන්නේ යාළු පිරිමි දෙන්නේ කම්මුණා වචන් වරෙන් ඔබ ඵලයන් බං වැනි වචන කතා කරනවා. හැබැයි ගෑනු දෙන්නේ කතා කරද්දී ඔයා මෙයා ආදී ලයන්විත විවහාරයන් භාවිතා කරනවා. ඊළඟට හඬේ පෞර්ෂය නේ. මෙන්න මේ වගේ කාරණාත් ස්ත්‍රී පුරුෂ අනුව භාෂාව වෙනස් බසේ වෙනස්කම් දක්නට ලැබෙනවා. මේක භාෂාවේ පවතින ජීව විද්‍යාත්මක විශේෂතාවයක්. ඒ වගේම තමයි අපි දන්නවා කුඩා ලදරුවෙකු භාෂාව හසුරන ආකාරය, බස ඉගෙන ගන්න ආකාරය, බසේ අර්ථකථනයන් අවබෝධ කරගන්න ආකාරය වෙනස්. හැබැයි කුඩා ලදරුවා පිරිවිලින් බිලින්දා ලදරුවා ළමයා භද්‍ර යෞවනයා වැඩිහිටියා දක්වා වයසින් මොහොරත්ම ඔහුගේ මොළයේ සංයුතිය වැඩි වෙත්ම නැත්නම් මොළයේ වැඩෙද්දී ඔහුගේ භාෂා විවහාරයේද වෙනස්කම් පවතී. අර්ථය තේරුම් ගන්න ආකාරය වෙනස්, යෙදුම් භාවිතා ගන්න ආකාරය වෙනස්. මේ අනුව අපිට කියන්න පුළුවන් භාෂාවේ ජීව විද්‍යාත්මක විශේෂතාවයන් පවතිනවා කියලා. පැහැදිලිද? රයිට්. හරි, ඊළඟට අපිට කතා කරන්න ඕනේ භාවිතමේ විශේෂතාවය. එතකොට වාග් විද්‍යාඥයන් කියන මානව භාෂාවේ විශේෂතා තුනක්, එකක් සංස්කෘතයි, අනිත් එක ජීව විද්‍යාත්මකයි, තුන්වෙනි එක තමයි භාවිතමේ විශේෂතාවය. එතකොට මොකද්ද මේ මානව භාෂාවේ තියෙන භාවිතමේ විශේෂත්වය? භාවිතමේ විශේෂත්වය කියලා කියන්නේ භාෂාවක් ගත්කල එය භාවිතයේදී එහි විවිධතා හඳුනාගත හැකිය. එනම් අර අපි කලින් කතා කරපු දෙයක්, කතා කරන විදිහේ භාෂාව වෙනසක් තියෙනවා, ලියන විදිහේ භාෂාවේ විවිධත්වයක් තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අපි බසක් භාවිතා කරනකොට එකම විදිහේ භාෂාවක් නෙමෙයි භාවිත කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සිංහල කතා කරන භාෂාවක් තියෙනවා, ලියන භාෂාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ කථික භාෂාවද වර්ගීකරණය කරනවා. මම අර කලින් කතා කරේ. ඒ කියන්නේ වියතුන් එක විදිහකට කතා කරන්නේ, ජනවහරය කතා කරන්නේ, ජනයා සාමාන්‍ය ජනයා කතා කරන්නේ තව විදිහකට. ජනවහරත් නැවත කොටස් දෙකකට බෙදෙනවා, පුරවහර සහ ගැමිවහර කියලා. ඒ වගේම තමයි ලිඛිත ලියවිල්ලත් අපි ප්‍රධාන භාෂා ධාරා දෙකකට බෙදෙනවා. එකක් සමහරු ශාස්ත්‍රීය විදිහට ලියනවා, තවත් සමහරු නිර්මාණශීලී විදිහට ලියනවා නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම තවත් ටික අපි භාෂාව ගත්තොත් එහෙම ව්‍යා මේ කියන්නේ අපි අවස්ථාවනුව භාෂාව වෙනස් කරගන්න, කාලයනුව භාෂාව වෙනස් වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම භාෂාව භාවිත කිරීමේදී එය භාවිතයේදී විවහාරයේදී භාෂාව වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි යාළුවෙකුට කතා කරනකොට කතා කරන විදිහට නෙවෙයි, හාමුදුරුවෝ කෙනෙක් හම්බුනාම කතා කරනවා. අපි පන්සලේදී භාවිතා කරන භාෂාව නෙවෙයි, නිවසේදී භාවිතා කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න, භාෂාව වර්ගීකරණයේ විවිධත්වයක් තියෙනවා, භාවිතයේ විවිධත්වයක් තියෙනවා, විවහාරයේ වෙනසක් තියෙනවා. ඒතකොට භාවිතමේ විශේෂතාවය කියලා කියන්නේ මේ විවහාරයේ, ඊළඟට අපි ගත්තොත් එහෙම භාවිතයේ පවතින විශේෂතා. රයිට්. ඔන්න ඔය කියන කාරණා තුන අපි මෙහිදී පැහැදිලි කළ යුතුයි. රයිට්. එතකොට අපි මානව භාෂා විශේෂතා කතා කරා. ඒ භාෂා විශේෂතාවය අර්ථයේ පළවෙනි භාෂා විශේෂතාවය තමයි භාවිතමේ විශේෂතාවය. එතකොට භාවිතමේ විශේෂතාවයේ ප්‍රධාන කොටස් දෙකකට කියනවා. එකක් භාෂාමය විශේෂතාවය, අනිත් එක සංනිවේදන විශේෂතාවය. ඊළඟට වාග් විද්‍යාඥයෝ මානව භාෂාවේ භාවිතමේ විශේෂත්වය ගැන කාරණා තුනක් කියනවා. ඒ තමයි සංස්කෘතික විශේෂත්වයක් තියෙනවා, ජීව විද්‍යාත්මක විශේෂත්වයක් තියෙනවා, ඊළඟට භාවිතමේ විශේෂතාවයක් තියෙනවා. රයිට්. ඊළඟට අපිට කතා කරන්න වෙන්නේ විවිධ විද්වතුන් මානව භාෂාවේ විශේෂතාවයන් පිළිබඳව ඉදිරිපත් කොට ඇති අදහස්.
එතකොට ඒ අතුරින් අපිට විතා වැදගත් පුද්ගලයෙක් තමා ජේබී දිසානායකයන්. එතකොට ජේබී දිසානායකයන් ගත්තොත් එහෙම ඔහුගේ මානව භාෂා ප්‍රවේශයේ නැමැති පුතියේ ප්‍රධාන කාරණා 10ක් පැහැදිලි කරනවා මානව භාෂාවේ විශේෂත්වය පිළිබඳව. ඒ කියන්නේ ඔබ්ජේ විසානායකයන් තමගේ කෘතිය තුළ පැහැදිලි කරනවා කුමක් අරඹයා මානව භාෂාව සුවිශේෂී වෙයිද. එතකොට ඔහු ජේ විසානායකයන් මෙතනදී පළමු කොට පැහැදිලි කරනවා එක මානව භාෂාව කියලා කියන්නේ එදා මෙදා තුළ මානවයා නිර්මාණය කරගත් විශිෂ්ටතම නිර්මාණයක්. ඒක ඇයි මේක විශිෂ්ටතම නිර්මාණයක් කියලා කියන්නේ? එතකොට විශිෂ්ටත්වයේ විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්නේ මොකක්ද? හොඳට මතක තියාගන්න මේ 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 සමහර එක්සෑම් එකේදී මානව භාෂාවේ මේ විශේෂතාවය කියන එක සුවිශේෂී වන්නේ ඇයි කියන එක මේ වගේ යෙදුමක් දාලා ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙක් කල මානවයා සොයාගත් හොඳම විශිෂ්ටම නිර්මාණය වන්නේ මානව භාෂාවයි. විග්‍රහ කරන්න. පැහැදිලිද? ඉනත මානව භාෂාව යන ප්‍රබල sannivedana මෙවලමකි. විග්‍රහ කරා මේ අහන්නේ මානව භාෂාවේ විශේෂතා. ඒ නිසා දැන් මේ කතා කරන කාරණා වලින් එක යෙදුමක් දානවා විශේෂතාවය පදනම් කරගෙන. රයිට්. හරි. එහෙනම් අපි ජේබී දිසානායකයන්ගේ අදහස් පිළිවෙලින් මෙතන කාරණා 10 කතා කරමු. පළවෙනි එක තමයි මානවයා විසින් නිර්මාණය කරගත් හොඳම විශිෂ්ටතම නිර්මාණය තමයි මානව භාෂාව. ඒකින් අදහස් කරන්නේ දරුවනේ මේ ලෝකේ නිකමට හිතන්න භාෂාවක් කියලා දෙයක් නැත්නම් තනි භාෂාව කියලා කියන්නේ මේ අපි කතා කරන දේ කියලා හිතන්න යන්න එපා. ඊට වඩා පුළුල් අර්ථකථනයේ භාෂාව කියන එක ප්‍රකාශනයේ කියන කාරණාත් එක බද්ධ කරන්න. මිනිසුන්ව අදහස් ප්‍රකාශ කරන්න විවහාරයක් නැත්තම් එසේ අදහස් ප්‍රකාශ කිරීමට ගොඩනගාගත් සංඥා සංකේත නැත්නම් අපි කියන නිර්වාචික sannivedana විවහාරය නැත්නම් අපි level 2-1 වලදී ඉගෙන ගත්ත චිත්‍රක sannivedana පිළිවෙලින් මානවයාගේ වාචික විවහාරය ඉන්පසු ලිඛිත විවහාරය ලිඛිත විවහාරය පදනම් කරගෙන මුද්‍රිත මාධ්‍ය බිහිවීම සිට sannivedana මෙවලම් ඔස්සේ භාෂාව භාවිතා කිරීම රූප භාෂාව මේ අද ඩිජිටල් කරණය හරහා භාෂා භාවිතය මේ සියල්ලම අද දක්වා ආවේ නැත්තම් අපි කවදාවත් මේ ලෝකයේ කිසිදු ජයග්‍රහණයක් උදා කරගන්න බෑ. එනිසා මානවයා මෙතෙක් ලැබූ අන්‍යයන් සමග ගනුදෙනු කිරීමල තියෙන එකම sannivedana මෙවලම තමා මානව භාෂාව. අනිකාගේ සහයෝගය නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. මේ විදිහට විවිධ පරාසයන් තුළ මානවයාගේ පැවැත්ම තහවුරු කරේ මානව භාෂාව. එඳා භාෂාව නැත්තම් මානවයෙක්ද නැත. ඒ නිසා අපි කියනවා මානවයා හොයාගත හොඳම විශිෂ්ටම නිර්මාණය තමයි මානව භාෂාව. දෙක ප්‍රබල sannivedana මෙවලම. ඒ ඇතනම බස මානවයා ගොඩනගන්නේ අනිකාට යම කියාපෑමට නැත්නම් අනිකාට යම sannivedanaye kiri. ඉඳා හැම මානවයා තම අවශ්‍යතා මත විවිධ sannivedana ධාරාවන් විවිධ sannivedana විවහාරයන් විවිධ sannivedana උපාංගයන් නිර්මාණය කරගත්තා. මේ සෑම sannivedana මෙවලමක පදනම ගමා බේස් වෙන්නේ මොකද්ද? මානව භාෂාව. ඒ නිසා කියනවා මානවයා සතු හොඳම sannivedana මෙවලම මානව භාෂාව කියලා. පැහැදිලිද? රයිට්. ඊළඟට තුන සංස්කෘතියේ මුඛ්‍යතම අංගයයි. ඒ කියන්නේ බස උපදින්නේ සංස්කෘතිය නිසා, සංස්කෘතිය පවතින්නේ භාෂාව නිසා. මොකද බස උපදින්නේ සංස්කෘතිය නිසා, සංස්කෘතිය පවතින්නේ භාෂාව නිසා. එතකොට සංස්කෘතිය කියා දෙයක් තවත් කෙනෙකු හඳුනාගන්නේ මොකද? සංස්කෘතිය කියා දෙයක් තවත් කෙනෙකු හඳුනාගන්නේ, සංස්කෘතිය කියා දෙයක් අනිකා තේරුම් ගන්නේ නැත්නම් අනිකාට කියාපෑමට හැකිවන්නේ, සංස්කෘතිය කියා දෙයක් සුරක්ෂිත වන්නේ, එය ව්‍යාප්ත වන්නේ, එහි විසරණයක් පවතින්නේ අන් කිසිදු සාධකයන් නිසා නොව භාෂාව නිසා. ඒ නිසා අපි කියනවා මේ අතර තියෙන අභියෝජනීය සම්බන්ධතාවයක්. ඒ නිසා සංස්කෘතියේ තියෙන අනිකුත් අංගෝපාංගයට වඩා මුඛ්‍යතම අංගය තමයි මානව භාෂාව. පැහැදිලිද? ෆයිට්. ඒ චින්තනයේ මූලිකාංගයයි. ඒ කියන්නේ මිනිසුන්ට සිතන්න උපකාරී වන්නේ භාෂාවයි. භාෂාව නැත්තම් චින්තනයක් නැහැ. නේ? දැන් අපිට ඉංග්‍රීසියෙන් හිතන්න පුළුවන්ද? දෙමළෙන් හිතන්න පුළුවන්ද? බැ. ඇයි? අපි හිතනකොට අපි දන්න භාෂාවෙන් අපිට හිතන්න පුළුවන්. ඒතකොට
චින්තනය කියනක සිතුවිලි ගොඩනැගෙන්නේ භාෂාව නිසාමකට සිතුවිලි මනසේ ඇඳෙනකොට සිතුවිලි චිත්‍රණය පිළිබඳ අර්ථකථනයක් මගේ මනසේ නැවත ලියවෙන්නේ භාෂාව නිසා. එතකොට භාෂාවක් නැතනම් අපි දත්තොත් කවියෙක් තමන්ගේ සිතුවිලි ලෙස යම් ආකාරයක ප්‍රේමණීය සිතුවිල්ලක් ගොඩනැගෙන. හැබැයි ඒ ගොඩ සිතේ ඇතිවෙන සිතුවිල්ල තව ප්‍රකාශ කිරීමට නැත්තං ඒ පිළිබඳ යම්මාකාරයක අදහසක් කියා බෑමට උපකාරී වන්නේ භාෂාව. එතකොට බසක් නැත්තං සිතුවිල්ලක්ද නැත. පැහැදිලිද? ඒකයි කියන්නේ අර අපි කතා කරනවා නිර්මාණය හා භාෂාව කියන පාඩමේදී සෑම නිර්මාණයකම පදනම භාෂාව. ද චිත්‍රෙක් චිත්‍ර ශිල්පියෙක් තමන්ගේ නිර්මාණකරණයේදී චිත්‍රය ගත්තම තම ප්‍රධාන භාෂාව මේ මාධ්‍ය විවහාරය වෙනුවට ඒ චිත්‍රය ඇඳීමට අවශ්‍ය සිතුවිලි එන්නේ භාෂාව මතින්. ඒතර බසක් නැත්තම් හොඳ නිර්මාණ ශිල්පියෙක් වෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා ලෝකේ විශේෂ සම්පන්න සෑම සෞභ්‍ය දෘශ්‍ය ලිඛිත නිර්මාණකරුවෙක් වීම ඊළඟ චිරන්තන සාහිත්‍ය තුළ ජන සාහිත්‍ය තුළ සෑම නිර්මාණකරුවෙක්ම සෑම නිර්මාණයකම ප්‍රබල භාෂාමය විවහාරයක් තියෙනවා. ඒක අපි කියන්නේ චින්තනයේ මූලිකාංගය භාෂාවයි කියලා. ඊළඟ වාර්ගීකත්වයේ මූලික සංකේතයේ භාෂාවයි. ඒ කියන්නේ අපි මිනිස්සු බස අනුව ජන වර්ගය බෙදීම බෙදා වෙන් කිරීමට සහ අනන්‍යතාවය ගොඩනගා ගැනීමට සිංහල දෙමළ මුස්ලිම් බර්ග මේ ආදී වශයෙන් අපි හුරු පුරුදු වෙලා තියෙනවා. ඊළඟ බස සමාජ තත්ත්වයේ නිරූපිත දර්ශකය. නේ? අර එදා මං කිව්වා වගේ කෙනෙක් දිහා බලලා අබ්බාහිර පෙනුමෙන් ඔහු කවුද කියනවට වඩා භාෂාවට පුළුවන් කෙනෙක්ගෙත් එක්ක කතා කරලා ඔහු භාවිතා කරන යෙදුම අර්ථකථනය භාෂා උච්චාරණය යොදන භාෂා භාවිත භාෂා වර්ගය මේ සියල්ලම පදනම් කරගෙන මොන සමාජ තත්ත්වයක පුද්ගලයෙක් ඉන්නවාද කියන කාරණය ඔහුගේ අනන්‍යතාවය නිකම්ම අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ජිබිසනායකයන් කියනවා සමාජ තත්ත්වයේ නිරූපිත හොඳම දර්ශකය මානව භාෂාව කියලා. රයිට්. අපි එතකොට ජේබිසනායකයන්ගේ ප්‍රධාන පැහැදිලි කිරීම හයක් මෙතනදි සාකච්ඡා කරා. නැවත මම කියනවා තව විනාඩියක් වගේ ඇතුළත මේක log off වෙයි. හැම කෙනාම අපගොල්ලෝ මේකට log වෙච්ච link එකෙන්ම නැවත log වෙන්න පුළුවන්. තව විනාඩියක් වගේ ඇතුළත නැවත log වෙයි. හැම කෙනාම මේක auto log වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනාම සියලු දේශන වලට සම්බන්ධ වෙන්න කියලා මම විවෘතව ඉල්ලා සිටිනවා. රයිට්. ඊළඟට ජෙබිසනායකයන් කියනවා භාෂාවේ තවත් එක් සුවිශේෂීතාවය තමා මේකට අනුපමේය ශක්ති ප්‍රභවයක් තියෙනවලු. ඒතර අනුපමේය ශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ දරුවනේ මිනිසුන්ට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්, නැති දෙයක් ගැන කියන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්, මවා පාන්න පුළුවන් නේද? ඊළඟට මනසේ ඇතිවෙන සිතුවිල්ල කියා පාන්න පුළුවන්, තවත් කෙනෙකු පොළඹවාලන්න පුළුවන් නේද? හොඳ හෝ නරක මෙවැනි ආකාරයේ අර අනුපමේය ශක්තියක් නැත්නම් විශේෂ සුවිශේෂී හැකියාවක් භාෂාවට තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී මානව භාෂාවේ